අද ටිකක් වැස්ස දවසක්න ඉතින් මේ වැස්ස වෙලාවේ ටිකක් කටට සැරට ස්පයිසි විදිට මනාහරි තිබන හඳයි නේද. ඒකනි සම්මන් අදයාට පොඩා ස්පයිසස් නැකයක් හද හැට කියලා දෙන්න හිතුව. ඇතරම් මේ ෆ්‍රෙන්ච් ටෝස්් එකක් හැබැ මං මේක ස්පයිසි විදිර තම හදාගන්න අප බලමු කොහොමද මේක කරගන්න කියලා. මේකට මට බිත්තර දෙකක් අවශ්‍ය වෙනවා. මම මේ බිත්තර දෙකක් ගන්න පාම්පෙති හයකට. ඉතිවා මීට වඩා පොඩි ප්‍රමාණයක් හදාගන්න ඕන එක බිත්තරයක් ගන්න පුළා. මලින් මේ වගේ භාජනයකට බිත්තර දෙක කඩාගන්නවා. ඊට පස්සේ මම මේකට කිරිමේ සැහඳ දෙකක් විතර දාගන්නවා. මෙතන පිටිකිරි ඕඩ මේකට පිටිකිරි හරි ෆ්‍රෙෂ් මිල්ක් හරි ගන්න පුළුවන්. ඊළඟට ලුණු තේ හැඳක් දාගත්තා. කැලමිරිස් තේ හැඳ දෙකක් විතර දාගන්නවා. චුටි බබාලට කනවා නම් කැලමිරිස් තේ හැඳ එකක් විතර දාගන්න. ගම්මිරිස් තේ හැඳ භාගයක් විතර දාගත්තා. දැන් මේක ඉස්සලම් පොඩ්ඩක් කලවම් කරගන්න හොඳට. ගොඩාක් නෙවෙයි බිත්තර කහමදේ සුදු මදේකට මිශ්‍ර වෙනකන් වගේ කලවම් කරගන්න. ඉතින් මම මීට කලිනුත් ඔයාලට මේ වගේ හැරිම ලේසියෙන් ෆ්‍රෙන්ච් ටෝස්ට් කමේර හදාගන්න ස්නැකියක් කියලා දීලා තියෙනවා. ඒක බලපු නැති අයට මම පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ලින්ක් එක දාලා තියන්නම් බලාගන්න. ඒකත් හැරිම ලේසියි, ඒ වගේම හැරිම රසයි. දැන් ඊට පස්සේ මම මේකට එළවලු චුට්ටක් දාගන්නවා. ඉතින් මේක එළවලු ටිකක් දාගන්න එක අනිවාර්ය නැහැ. ඔයාලට කැමති නම් දාගන්න පුළුවන්. මෙතන හීනියට ග්‍රේට් කරගත්ත කැරට් ටිකක් තියෙනවා, මාළු මිරිස් ටිකක් තියෙනවා, තක්කාලි ගෙඩියක් හීනියට කපාගෙන තියෙනවා, අවු මිරිස් කරලා හීනියට කපාගෙන තියෙනවා. තව මේකට ඔයාලට ඕන ලුණු ටිකක් වගේ එහෙම දාන්නත් පුළුවන්. මේ මාළු මිරිස් එහෙම මම හොඳටම හීනියට කපාගෙන තියෙන්නේ. දැන් මේ ටික ඔක්කොම මම මේකට දානවා. දාලිවර වෙලා තප්පර 20ක් 30ක් විතර හොඳට මේ වගේ පෙනෙන්න මම බීට් කරගන්නවා. ඔන්න දැන් අපේ මිශ්‍රණය හදාගෙන ඉවරයි. ඊළඟට මේ පාම්පෙත් මම මේ වගේ කපා ගන්නවා. ඔයාලට කෙලින්ම පාම්පෙත්තම දාන්නත් පුළුවන්. නමුත් මේක අපි අර ටී එකක් බොන්න වගේ ගන්න නිසා මේ වගේ පොඩි පොඩි කපා ගත්තාම හොඳයි අපිට. දැන් මේක හදාගන්න කලින් ඔයාලට පාන් මේ බිත්තර ටිකට පාන් එක පොඟව ගන්න එපා. මොකද එහෙමනම් පාන් එක ගොඩක් පෙඟෙනවා. පාන් එක ගොඩක් පෙඟුනහම අපිට මේක හරියට පහදා ගන්න බැරි වෙනවා. ඒක නිසා මේ වෙලාවේ පාන් එකේ පොඟව පොඟව මේක දාන්න. මේ වගේ පාන් පෙත්තක් ගත්තා. ඊට පස්සේ අපි අර හදාගත්ත බිත්තර මිශ්‍රණය හොඳට මේක පොඟවන්න. ඊට පස්සේ මේ වගේ පෑන් එකට තියාගන්න. පෑන් එකට තෙල් හරි බටර් හරි ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මේ මිශ්‍රණය හොඳට බිත්තරයකේ පොඟවලා තියන්න. දැන් අර අපි දැන් අපි අර කපාගත්ත එළවලු කැලි හැම මේ බිත්තර මිශ්‍රණය යට තියෙනවා. ඒ ටික වට හිමීට හැන්දකින් අරගෙන මේ කුඩින් තියාගන්නත් පුළුවන්. මේ වගේ දෙපැත්තම හොඳට ෆ්‍රයි කරගන්න ඕනේ. ඉතින් මේක මේ වෙලාවේ ගින්දර වැඩි කරගන්න එපා. සාමාන්‍ය ගින්දරේ හොඳට මේක පොඩ්ඩක් ෆ්‍රයි කරගන්න ඕනේ. ඒ වගේමයි මේකට මම පාවිච්චි කරේ පොල් තෙල්. හැබැයි ඔයාලට පොල් තෙල් වලට බටර් හරි මාජරින් හරි පාවිච්චි කරන්න පුළුවන්. බටර් වගේ පාවිච්චි කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඉතින් මේ තියෙන මම හදාගත්ත ෆ්‍රෙන්ච් ටෝස් ටික මම මේකට තක්කාලි සෝස් ටිකුයි මයිනිස් ටිකුයි දාගන්නවා. එතකොට හරි රසයි මේක. ඉතින් ඔයාලට මේ විදිහට හදාගන්න තියෙනවා. ඔයාලට තේරෙනවා ඇති හරිම ලේසි මේක. මේ වෙලාවේ ඇත්තටම හවසට ටී එකක් බොන්න ප්ලේන් ටීයක් බොන්න විතරක් නෙවෙයි, ඔයාලට කැමති නම් මේක බ්‍රෙක්ෆාස්ට් එකට ඩිනර් එකට උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ රෙසිපි එකට කැමති වෙන්න ඇති කියලා. ආ මේකට කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. මම තම subscribe කරන්නේ නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ ලේසි රෙසිපි එකක් කියගෙන මම ඔයාලා හැමෝම ණයෙත් එන්න. ඔයාලට සුබ දවසක්.